ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ඈත අතීතයේ සිටම අපේ හෙළ රජදරුවන් කළ මෙහෙවර අප්‍රමාණයි. වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය ඔස්සේ බතගුලතින් දේශය ස්වයං පෝෂිත කිරීමේදී ඔවුන් කළ මහඟු කැපකිරීම හේතුවෙන් අප රටේ සහල් අපනයනය කිරීමේ හැකියාවද එදා පැවතුණා. කෘෂිකර්මාන්තයට වඩා යෝග්‍ය භූමියක් දේශගුණික රටාවක් පාරිසරික තත්ත්වයන් හා සමාජීය වටපිටාවන් ක්‍රමානුකූලව සැකසී ඇති නිසා ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් ගොවිතැන හා බැඳී සිටීම සුලභ දසුනක් වුණා. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුය වැනි කේමන් හේතුවෙන් සැදැහැවත් සාධර්මයන්ගෙන් පිරිපුන් අපේ ජනතාව එදා ගොවිතැනට වඩා වඩාත් ලංවීම දැකිය හැකි වුණා. 1948 නිදහස් ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රමය සැකසීමේදීද ඒ අනුව කෘෂිකර්මාන්තයට හිමි වුණේ සුවිශේෂී ස්ථානයක්. කෙමෙන් මේ රට පූර්ණ නිදහස ලැබීමත් සමගින් වෙනස් වෙමින් පැවති සෑම රජයකින්ම පාහේ ගොවියාටත් ගොවිකමටත් ඉහළම තැනක් හිමි වුණු බව නොරහසක්. මෙවන් පසුබිමක් යටතේ වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය දිමු ජයරත්න මැතිතුමා 1994 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කෘෂිකර්ම ඉඩම් වන සම්පත් ඇමතිවරයා ලෙස පත් වුණා. එහි සැබෑ ප්‍රතිඵලය වුණේ එතෙක් මෙතෙක් නොවු ලෙසින් ජනතාව අතරින් බිහිවි ජනමතය අගයන ගොවි ජන හඬට සවන් දෙන කෘෂිකර්ම ඇමතිවරයා ඓතිහාසික කන්ද උඩරට ජනතාවගේ එකමුතුවෙන් පත්වීමයි. ඒ සමගින් මෙරටේ ගොවි ජනතාවට නව අපේක්ෂාවන් රැසකින් පිරිපුන් ක්‍රියාකාරී ජාතික ගොවි නායකයෙකු සමග කටයුතු කිරීමේ දුලබ වරම හිමිව තිබුණා. කන්ද උඩරට අභිමානවත් ජනතාවගේ ඉල්ලීම් සපුරා ලැබෙමින් දොළුව නාරං විට අටුවේ වත්ත ප්‍රදේශයේ වැව පුස්සල්ලාවේ ඉබ්බන් වැව නිල්ලම්බ වැව ආදිය ආචාර්ය දිමු ජයරත්නයන්ගේ උදාරතර මඟ පෙන්වීමෙන් ඉදිවීම එතුමා ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් එදා මෙදා තුර දැක්වූ ඉහළම සැලකිල්ල මොනවට විදහා දක්වන්නක් බව අතිශයෝක්තියක් නොවේ. කෘෂිකර්මාන්තයට අදාළව සුළු වාරි මාර්ග යෝජනා ක්‍රම සංවර්ධනයේද ආචාර්ය දිමු ජයරත්න මැතිතුමා දැක්වූයේ නොමද සැලකිල්ල. නාරං විට සිට කවුළු පිටිය දක්වා දිවෙන රජ ඇල ඉදිවීමත් කොක්කාවල ඇල බිහිවීමත් එය සනාථ කෙරෙන නිදසුන් ලෙස දැක්විය හැකියි. ගොවි ජනතාවට පමණක් නොව සැමට සෙත සලසන ගොවි සෙත ලොතරැයියේ සමාරම්භයේද ජනතාව අතරින් බිහි වූ දැයේ නිහතමානී නායක ආචාර්ය දිමු ජයරත්න මැතිතුමන්ගේ අදහසක් අනුවයි සිදු වුණේ. ගොවිකමට පමණක් නොව ජනතාවගේ දහසකුත් එකක් අවශ්‍යතා සපුරාලීමට ඒ මගින් අදටත් සිදුවන්නේ අනුතුමය මෙහෙවරක්. ගොවි ජනතාවගේ නන්විධ අවශ්‍යතා සඳහා ණය පහසුකම් සලසා ගැනීමේදී අපහසුතාවන් රැසක් පවතින බව මනාව අවබෝධ කරගත් ආචාර්ය ජයරත්න මැතිතුමා එය ගොවි ජන බැංකු මගින් සපුරාලීමේ නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දෙනු ලැබුවා. එයද ශ්‍රී ලාංකික ගොවි ජනතාවලත් තවත් සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇත. ගොවි ජනතාවට සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේදී විවිධ සේවා ස්ථාන කරා එමින් යමින් කල්ගත කරමින් ඔවුන් මුහුණ දෙන අපහසුතා රැසක් එදා පැවතුණා. ඒ බව මනාව පසක් කරගත් ජයරත්න මැතිතුමා ගොවි ජනතාවට අවශ්‍ය සියලුම සේවාවන් එකම සේවා ස්ථානයකින් සපයා දීමේ අරමුණින් ගොවි සෙවන මධ්‍යස්ථාන ආරම්භ කිරීමටද පියවර ගනු ලැබුවා. ගොවි ජනතාවගේ සේවාවන් ඉටු කිරීමේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියලු තරාතිරමේ නිලධාරීන්ගේ එකමුතුවක් පැවතීමේ වැදගත්කම එතුමා වටහා ගත්තා. ඒ අනුව එතුමා ප්‍රාදේශීයව අමා ගොවි උපදෙස් කමිටු පිහිටුවීමටද කටයුතු කළා. කලක්තිස්සේ ඉඩම් හිමිකම් ලියාපදිංචිය සිදු වුණත් එය නිසි ක්‍රියාකාරීත්වයෙන් තොරව පැවතීම නිසා ගොවි ජනතාව ගැටලු රැසකට මුහුණ දෙමින් සිටියා. ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මනාව අවබෝධ කරගත් ආචාර්ය දිමු ජයරත්න මැතිතුමා එම පනත සක්‍රීය කොට විධිමත් කිරීමටද නිසි පියවර ගනු ලැබුවා. අද දිවයින පුරා ජනතාවට තමන්ගේම විම්කඩක නිසි උරුම හිමිකම් තහවුරු කෙරෙන
විම්සරිය වැඩසටහන සමාරම්භ කිරීමේ පුරෝගාමියා වූයේද ආචාර්ය දිමු ජයරත්න මැතිතුමායි. භවභෝග රක්ෂණයට පමණක් එදා සීමා වී පැවති කෘෂිකාර්මික රක්ෂණ වැඩපිළිවෙල වඩාත් විධිමත් කොට ඉන් ගොවි ජනතාවට නිසි සාධාරණයේ ඉටු කිරීමටද මෙතුමා පියවර ගනු ලැබුවා. ඒ අනුව ගොවි ජනතාව රක්ෂණයටද කටයුතු ආරම්භ කෙරුණා. ජාතික එකමුතුවත් ආගමික සාමාජිකයත් අවරදා ඉහළින් ළඟේ කළ ආචාර්ය දිමු ජයරත්න මැතිතුමා දේශයේ නව නිර්මාණයක් ලෙස අම්බුලිවාව සර්වාගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේද ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ පාරම්පරික අභිමානයේ කෘෂි කර්මාන්තය අමතක නොකළ යුතුමා. එම සුන්දර පරිසරයේ විවිධාකාර ගොවි ජන සෑයක්ද ස්ථාපනය කරනු ලැබුවා. අපේ ගොවි ජනතාවට කළ මහත් හරසර දැක්වීමක් මෙන්ම ඔවුන්ගේ මෙහෙය ඇගැයීමක් ලෙසින්ද එය සටහන් කළ හැකි. ගොවි ජන සෑය ප්‍රධාන ප්‍රවේශයේ විචිත්‍රවත් සඳකඩ පහනක් ස්ථාපිතව පවතිනවා. සාම්ප්‍රදායික සඳකඩ පහන් අතික්‍රමණය කොට ගොවි ජන ක්‍රියාකාරකම් නිරූපණය කරන මෙය ශ්‍රී ලංකාවේ ඉදි වූ එවන් මුල්ම සඳකඩ පහන ලෙසද හඳුන්වා දිය හැකි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දූරදර්ශී නායකත්වයත් ජනතාවාදී කැපවීමත් හේතුවෙන් මෙරටේ පැවති 30 වසරක කුරිරු යුද්ධය තිරසාර ලෙස නිමා වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණේ උතුරේ මෙන්ම ඔබ අප ජනිත ඓතිහාසික කන්ද උඩ රටද දැන් වේගවත් සංවර්ධන ක්‍රියාවලියකට එක්ව සිටිනවා. කෘෂිකර්මාන්තයේ සත්තු පාලනයේ සුළු වාරි මාර්ග කළමනාකරණයේ පරිසර සංරක්ෂණයේ විධිමත් නවෝදයක් රට පුරා සිදුවෙමින් පවතිනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වගාබිම් කෙමෙන් වැඩි වෙමින් පවතින අතර එයට එක්වන ගොවීන් සංඛ්‍යාවද කෙමෙන් ඉහළ යමින් පවතිනවා. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් මධ්‍යම රජයත් මධ්‍යම පළාත් සභාවත් කැපවීම් රැසක් සිදු කරමින් සිටිනවා. ඒ අතර රටට බත දෙන ගොවියා සුරකීමටද කිසිසේත් අමතක කොට නැහැ. කෘෂිකාර්මික රක්ෂණ වැඩසටහන් ඔස්සේ ඊට සලසා ඇති නව පහසුකම්ද අපරිමිතයි. ඒ අනුව අද දින බොහොමන් ලබන මධ්‍යම කඳුකරයේ ගොවි ජනතාවට හා ඒ වෙනුවෙන් කැපවන දේශයේ අභිමානවත් නායකත්වයට අපේ ගෞරවාචාර්ය ඉපසිතින් පුද කරමු.